කොහොමනේ තොපටත් රජෙක් ඉන්නේ අපට නැත රජෙක් ඉන්නේ රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් උයන්ඥං පෙරහැර කරන්ඥං සාදුකාරයෙන් ගිගුම් දෙන්ඥං අපිටත් රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් කන්නම් පෙරහැර කරන්නම් සාදුනාදෙන් ගිගුම් දෙන්නම් ඒ දවස වැඩි ඈතක නොවේ උඹලගේ අවුරුදු 75 සාපේ වුන් ඕක දැනගෙන පලයල්ලා කතරගම ඒ නිසා මේක බෞද්ධ මධ්‍යස්ථානයක් කරපල්ලා මේක බෞද්ධ මධ්‍යස්ථානයක් කරන්න නුවණැස 15 වේවා දලදා හාමුදුරන්ට යුතුයකමේටු කරලා හිටපල්ලා දලදා හාමුදුරන්ට නිසි වටිනාකම සහ නිසි ගෞරවය පුදසත්කාර කරන තාක්කල් මේ රටේ මොන පරේක් බලයට පත්තුලත් ඒ කිසිදු පරේකට මේ රට ජාතිය දෙපයින් නැගිටි තීටවන්නට බැරි බව වගකීමෙන් කියලා හැමදාම ලෝක ඉදිරියේ දණින් වැටෙන්නටයි සිද්ධ වෙන්නේ දලදා හාමුදුරන්ට මූලිකත්වයේ නොදෙන සෑම රාජ්‍ය පාලනයකටම හැමදාම ලෝක ඉදිරියේ දණින් වැටලා හිඟා කන්නට පත් වෙන බව මම වගකීමෙන් කියනවා මොකද ප්‍රජාතන්ත්‍රවාදී කමවේදයට කරන්න බැරි දෙයක් රාජවංශිකයින් විදිහට අපිට ගෝලීය රාජ්‍ය වංශිකයින් සමග එකතු වෙලා අපි කරන්න පුළුවන් ඕනෑම කෙනෙකුට මම අභියෝග කරනවා විවෘත සංවාදයකට එන්න මොකද සමහර අය චෝදනා කරනවා ඒ චෝදනා කරන අය ගැන මම පසු විපරම් කරනකොට ඒගොල්ලන්ගේ උපත අවුරුදු 2000 මේ පිට. ඉතින් ඇත්තට මේ කුඩා දරුවන්ට මම දොස් කියලා වැඩක් නැහැ. ඒක සමාජයෙන් එන්නා වූ අහුම්කන් දීම තුල ධාරණය කරගන්නා වූ සිතවිලි එක දෝෂාරෝපණය කරන වචන පමණයි. මම මේ කුඩා දරුවන්ට දොස් කියන්නේ නැහැ. නමුත් පරිණත ඉතිහාසඥයින් මේ රටේ ඉන්නවා. ඔවුන්ගේ යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී කමවේදයකින් රටේ ජනාධිපතිවරයාට රාජකීය ගෞරව නාමයක් දෙන්න බෑ. තවත් රාජකීයෙකු විසින් තමයි තවත් රාජකීයෙකු අභිෂේක කිරීමේ රාජකීය කමවේදය. ඒ නිසා එවැනි රාජකීයයේ ඉන්නා වූ රැජිනක් විසින් තමයි අපිට රාජකීය ගෞරව නාමය ලබා දීලා තියෙන්නේ. ඉතින් එය සියලු ජනතාවට බොහොම වමනාවෙන් සැකමැත්තෙන් මේ මොහොතේ දැනුම් දෙනවා. ඒ නිසා මේකට අපිට මාන්නයක් නැහැ. අපිට මේ ගැන රටවාසීන්ට දැනුවත් කරන්නට තරම් අපිට අනුග්‍රහය දෙන්නේ නැහැ. ඒක සමහර විට සත්‍ය යටපත් කර කටයුතු කරන මේ ක්‍රමවේදය වෙන්නේ නැති මේ මිත්‍යා දෘෂ්ටියේ රජ වෙන කාල බලාසයක්. මම ඔබ තමුන්නාන්සේලාට මේ රටේ ඇත්ත කතා කරලා තියෙන එකම මාධ්‍ය සාකච්ඡාවක් මේ රටේ ප්‍රධාන මාධ්‍යයයි කියන අය එළිදරව් කරනවාද? නැහැ. මේ කීරවැල්ලේ තැනවිරත්නගේ මුහුණු පොත සහ සිරි දලදා ටීවී කියන YouTube දාලිකාව ඔස්සේ තමයි මම මේ සියලු දේවල් ජාතියට ලෝකයට කියන්නේ. ඉතින් ඒක පුදුම වෛරයක්. මේ දලදා ආමුදුරන්ටයි මේ වෛර කර කර මේ යටපත් කරන්න මේ අඳුරේ. මේවා තේරුම් ගන්න බුද්ධිමත් ජනතාව. රාජ්‍ය මන්ත්‍රණ සභාව පොළොවේ පය ගහන්න පුළුවන් භූමි කඩක ඇති කරපල්ලා. සියලුම ජනතාවට ආශිර්වාද කරනවා. තෙරුවෙන අනන්ත ගුණ බලමහිමෙන් සියලු දොස් දුර් වේවා. සියලු දෙනාටම යහපත හිතසුව පිණිස හිත කැමති ලෝක වාසස්ථානයේ බවට සිංහල දීපේ පත් වේවා. තුන් තෙරුවෙන අනන්ත ගුණ බලමහිමෙන් දලදා වහන්සේගේ පෙළහැර පාම සියලු දෙනාටම දිනත්මානේ සිට දැකවෙන පුදා ගැනීමට නොදුරු අනාගතයේ අවස්ථාව සැලසේවා. තෙරුවන් සරණයි.